අවසරයි මට. අපි දන්නවා පහුගිය යුගයේ රටේ ආරගලයක් තිබුණා. ඇයි රටේ ආරගලයක් ආවේ? රටේ පාලකයන් ඒ අයගේ පෙන්චයන්ට උදව් වෙන්න රටේ බදු මුදල් අඩු කරලා ඒ අයට රටට ලොකු සේවයක් කරනවා වගේ පෙන්නලා ඉතාම අදුරදර්ශී පාලනයක් අරගෙන යන්නේ. තව මුක්ත ඉතාම දුෂ්ට ඉතාම පහත් පජාත කාලකන්‍ය ක්‍රමවේදයක් අරගෙන යමින් රටේ ආර්ථිකය කඩාවත් කරමින් රට අද ආර්ථිකමය වශයෙන් උද්ධමනයක් ඇති රටක් බවට පත් කරමින් එය එදා ඉතාම දුරදර්ශී ලෙස තමයි රට පාලනය කරේ. ඒවට විරුද්ධව තෙල් ටික නැති වෙනකොට, කිරි පිටි ටික නැති වෙනකොට, දරුවෝ බඩේ ඉන්නකොට, කුස්සියේ ගෙදර අම්මා කියන කෙනාට පහරව දෙනකොට අපි බැස පහරට. අපිත් එක පහරට බැස් දැපු මිනිස්සු තමයි ආද නිපේෂණ මල්ලි. පේෂණ මල්ලි මමයි. අපි දෙන තමයි කොහෙද මල්ලන හම්බෙලා මල්ලි මේක තවත් දරාගෙන ඉන්න බෑ කියලා. අපි පාන්ට බහිමු නේද කියන කතාව සාකච්ඡාව විශ්වක් පේෂණත්ම අපි කරේ ගොඩ කාලකට කලින්. ඇත්තට මේ දරා ගැනීම දරා ගන්න බැරි වුණා. අපේ දරුවෝ බඩගින් ඉන්නකොට ඔය කියන ඔය කාලකන්නි ක්‍රමවේදයේ මිනිස්සුගේ ගෙවල් ඇතුලේ ගෑස් ටැංකිය 120යි 75යි කිරිපිටි හාල් පොල් පුරෝගත්තා. හැබැයි රටේ මිනිස්සු පොලිමේ බඩගින්නේ මැරුණා, ගෑස් ටික ගන්න ගිහ මැරුණා, වෙඩි කාලා අරගල කරලා මැරුණා. මම ඒ අරගලේ කොටස්කාරිය. මේක ආඩම්බරේ කියන්නේ රටක වෙනස් කරන්න බෑ කියපු බොහෝ දේවල් වෙනස් කරපු අරගලයක කොටස්කාරියක් මම. අවසානයේ මම බැලුවා කාවද මේ රටේ පත් කරගන්න ඕන කියලා. අපි අද දකිනවා මේ රටේ අධිකරණය කියන දෙයට විරුද්ධව, කියන්නේ අධිකරණ තීන්දුව තීරණයට විරුද්ධව ව්‍යවස්ථාදායකය සහ විධායකය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරමින් කරන විහිළු කතා. රටගේ යුක්තිය පසිඳලන තැන අධිකරණය, ගරු අධිකරණය තීන්දුව තීරණයට අපි හිස නමා ගරු කරන රටක්. මිනිසුන්ගේ ශික්ෂණය හැදෙන නීතියක් හරියට රටක තිබ්බොත්, ඒ ශික්ෂණය හැදෙන්න නම් නීතියක් තියෙන්න ඕනේ. අද මේ රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ? නීතිය ඒ අයට ඕන විදිහට හසුරන්නට පුරුදු වෙනවා. ඉතින් අපි අපේ නායකතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ හැමෝටම නාට්‍යාමිකේ ඉඳලා වයිට් කොලර් ජොබ්ස් කරන මිනිස්සු දක්වා සීලයටම එක නීතියක්. ඒ වෙනුවෙන් තමයි අපි අරගල කරන්නේ. ඉතින් මම බැලුව අරගලෙන් පස්සේ මං හිතගන්න ඕනේ කොතනද? මං කලාකාරියක් විදිහට අද කලාවට සිද්ධ වෙලා තියෙන්නේ, චිත්‍රපටවලට සිද්ධ වෙලා තියෙන්නේ, ටෙලිනාට්‍යවලට සිද්ධ වෙලා තියෙන්නේ. අද අපි නිකන් දවසේ වැටුපට වැඩ කරන කම්කරුවෝ ගානටම වැටුණා. මං කියන්නේ මේවා වෙනස් වෙන්න ඕනේ. අපි හොඳට හම්බ කරගෙන හිටු මිනිස්සු නිර්මාණයකට වටිනාකම කියන්නේ අපි වෘත්තියේ වටිනාකම. නමුත් අද අපි දෛනික වේතනයකට වැඩ කරන කලා ශිල්පීන් බවට පත් වෙලා අපි එදා හොඳට හම්බ කර අපි එදා හොඳට ජීවත් වුණා. අද වෙනකොට අමාරු වෙලා. හැබැයි රටේ දේවල් හැමදේම ගණන් ගිහිල්ලා වෘත්තිමය තත්ත්වයන්, වෘත්තිමය වටිනාකම් කියන දේවල් ඔක්කොම පල්ලෙහාට දිමඩ පොඩි පට්ටම් වෙලා ගිය යුගයක තමයි අපි ඔබ ඉදිරියේ මෙහෙම කතා කරන්නේ. ඉතින් හරිම දුකයි රටේ සිද්ධ වෙන දේවල් දැක්කම. අපි දන්නවා එදා එහෙම බදු වැඩි කර බදු අඩු කරලා ඔක්කොම සාහසසල දීලා ආර්ථිකයේ මේ තත්ත්වයට පත් කළා. අද බදු වැඩි කරලා ඒ බර දීලා තියෙන මේ රටේ අහිංසක අසරණ මිනිස්සුන්ගේ පිට උඩට කොච්චර සාධාරණද? අපි ඒ මිනිස්සුන්ගේ පව් ගෙවන්න ඕනේද? තවත් ඒ මිනිස්සුන්ගේ රීරි මාංශෝරා බීපු මිනිස්සුන්ගේ මිනිසුන්ව කාලකන්ණි කරලාද අපේ කාලකන්ණි ක්‍රමවේදේ ඒ මුත්ත යක්ෂයින්ට මෙරට දෙන්න ඕනේද? ඒ රීරි මාංශෝරා බීපු යක්ෂයින්ට රනිල් වික්‍රමසිංහ වැදමැතිතුමා රකින්නේ කාවද? ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියේ මේ රටේ ආර්ථික ඝාතකයන් කියලා කියපු ඒ සාටක නාටකයෙන්. ඉතින් තවදුරටත් ඒ නාටකයෙන්ම රකින්නවද? අපි දකින්නවද පාරේ මහා දවල් වෙඩි තියලා මිනිමරණ රටක් බවට පත්ලා අපේ රට? අපේ රටේ ආරක්ෂාව කොහෙටද යන්නේ? අපි කලාකරුවෝ විදිහට අපිට ලොකු සංවේදීකමක් තියෙන මිනිස්සු අපි කැමති නැහැ පාරේ මිනිස්සු මැරෙනවා දකින්න. අපි මේවා දැක්කා. මිනිස්සු මරලා දානවා, රට ගිනි තියෙනවා, දළදා මාලිගාවට ගිනි තියෙනවා, මේ රටේ පොදු දේපල ගිනි තියෙනවා. අපි මේවා දැක්කා. අපි කැමති නැහැ තවදුරටත් මේවා දකින්න. එහෙමනම් ඔබ තීරණය කරන්න.
මේක ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් රටේ තියෙන මොහොතක ඉතාම ආදරෙන් මම ඉල්ලන්නේ ඔබ තීරණය කරන්න මේ රටේ නායකත්වය දිය යුත්තේ කාටද කියලා. මොකද අපි දකිනවා නීති හා සාමය රකින්න ඉන්න වගකීම් දරන උත්තරීතර බලතලවල ඉන්න මිනිසුන් එළියට ඇවිල්ලා කියනවා තුවක්කු තියෙන වෙඩි තියන්න. අපි බලයට ආවොත් ඔව් අපි මරන්න ඕන නම් මරනවා, කපන්න ඕන නම් කපනවා, ගිනි තියන්න ඕන නම් ගිනි තියනවා කියලා කියන පිරිසක් තව පැත්තකින් ඉන්නවා. මේ දෙගොල්ලන්ට තවදුරටත් රට දෙනවද? එහෙම නැත්තම් තමුන්ට බලයක් නැතුවම අද නෙමෙයි එදා ඉඳන් ඔහු එහෙමයි. තමුන්ට කිසිම බලයක් නැතුව විපක්ෂ නායකවරයෙක් විදිහට ඉඳගෙන විපක්ෂ නායකවරයා වෙන්න කලින් ඉඳලම නිකම්ම නිකම් සජිත් ප්‍රේමදාස වෙලා ඉඳද්දි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ ලොකු සේවයක් කරපු කෙනෙක් මේ රටට. එතුමාගේ පියාණනුත් එහෙමයි. මිනිසුන්ට හිසට සෙවණක් දීපු, නිවාස දස ලක්ෂයේ වැඩ පිළිවෙලවන් ගිය මිනිසෙක්. ඉතින් මන්දා නොකලාවට ඒ තරම් සේවයක් කරපු මිනිසෙක් තවත් නැහැ. ඉතින් අපිට රටේ හුස්ම අඳුනන ගොවියාගේ පත්දුන් දෙවියා කියන ගොවියාගේ දුක ඒ මිනිසුන්ගේ හුස්ම අඳුනන රටේ දරුවන්ගේ බඩගින්න නිවෙන්නෝනේ දරුවෝ ඉගෙන ගන්න යනකොට කියලා හිතන ගෙදර ඉන්න කුස්සියේ අම්මා ගෙදර පරිපාලනය තනි කර අරන් යන කාන්තාව ගැන හිතන කාන්තාවට නායකත්වයක් දෙන්න හිතන අපි දන්නවා හිමිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමියා, රෝහිණී කවිරත්න මැතිතුමියා, එතකොට තාත්තා අතුකොල්ල මැතිනිය වගේ අය අපිත් එක්ක ඉන්නවා. මේ අය හරහා තව කාන්තා නායකත්වයන් බිහි කරන්නට උත්සාහ කරන කාන්තා විවසායකත්වයන් කාන්තාවන්ට වෘතුමේ ගෞරවයක් ඇති කළ දෙන්න හිතන තමුන්ගේ අම්මට ගරු කරන, තමුන්ගේ නංගිට, තමුන්ගේ බිරිඳට ගරු කරන නායකෙක්. ඉතින් මං හිතනවා කවුරු මොනා කියුවත් නායකයෙක් කියන්නේ අන්න එහෙම සංවේදී වෙන්න ඕනේ. තමුන්ගේ දරුවගේ බඩ පිරුණොත් ඇති කියලා හිතන කෙනෙක් වෙන්න බෑ.